අනුපුතු මෙහිඳු මාහිමි අරහන්තක වන්දනාව. මේ මහා පින්කමට වැඩම අවදාළ මිහින්තලේ රාජමහා විහාරාධිපති අපගේ කල්යාණ මිත්‍ර නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මේ පින්කම වෙනුවෙන් වැඩම අවදාළ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම පින්වත් මෑණියන් වහන්ස සදහැවත් පින්වත්නි, මිහිඳු මහ රහතන් වහන්සේ අපට මේ ධර්ම දායාදේ ලබා දීලා, ගෞතම බුද්ධ ශාසනය ලබා දීලා, ශාස්ත්‍රූන් වහන්සේ නමක් කළ යුතු බුද්ධකෘතයේ ලක්දිව තුල කොට වදාළේ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ පරිනිර්වාණ ජයන්තියේ සමරන අපි සියලු දෙනා තුනුරුවන් වන්දනා කිරීමට පළමු මේ පින්කමට අපි ආරාධනා කරමු අපේ සක්දිවිඳුට. විශේෂයෙන්ම සක්දිවිඳු මිහිඳු මහ රහතන් වහන්සේ පිටිපස්සේ වැටිලා මේ ලංකාදීපේ බුද්ධ ශාසනය නගා හිටවන්නට උපකාරී වුණා. සියලු දෙවිවරු උන්වහන්සේ සමචිත්ත පරියාය දේශනා කොට වදාළ අවස්ථාවේ සියලු දෙවිවරු වික්‍රොක් වුණා. ඉතින් විශාල දෙවි බඹුන්ගේ උපකාරය ඇතිව තමයි මේ ලක්දිව බුද්ධ ශාසනය පිහිටවන කටයුත්ත සිදු කළේ. ඉතින් ඒ නිසා අපි කියා හිටිමු මේ වෙලාවේ දෙවියන්ට මේ පින්කමට සහභාගි වෙන්න කියලා කවුරු සාදුකාරය පවත්වන්න. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත්තු අරහත්තු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, වන්දනා කරනු ලබන අපගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ උදෙසා මහා කෘතගුණ පූජා වන්දනා කරනු ලබන මේ උතුම් පින්කමට සක්දෙවිදානෝ පැමිණෙත්වා. විස්කම් දෙවපුතු පැමිණෙත්වා. දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවන යන සතරවරම් දෙව්මහරජවරු මේ පින්කමට පැමිණෙත්වා. සතරවරම් දෙව්මහරජුන්ගේ සෙම්පති දෙවිවරු මේ පින්කමට පැමිණෙත්වා. ආලවක දෙව්රජු මේ පින්කමට පැමිණෙත්වා. ලක් බුදු සසුන සුරකින මිහින්තලා පුදබිම සුරකින සියලු දෙවියෝ මේ පින්කමට පැමිණෙත්වා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති
සත්තාදීව මනුස්සානම් බුද්ධෝ භගවාති සාදු සාදු සෝහි භගවා ජානං ජානාති පස්සං පස්සති චක්ඛුභූතෝ ඥානභූතෝ ධම්මභූතෝ බ්‍රහ්මභූතෝ වත්තාපවත්තා අත්ථස්සනින්නේතා අමතස්සදාතා ධම්මස්සාමි තථාගතෝති යාවතා සත්තා අපදාවා දිපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා අරූපිනෝවා සංඤිනෝවා අසංඤිනෝවා නේව සංඥානා සංඤිනෝවා තථාගතෝ තේසං අග්ගමක්ඛායති අම්හාකං භගවා අරහං සම්මා සම්බුද්ධෝ යේ බුද්ධේ පසන්නා අග්ගේතේ පසන්නා අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝතීති තං අම්හාකං බුද්ධං භගවන්තං ලෝකනාථං තථාගතං අරහන්තං සම්මා සම්බුද්ධං අභිපූජයාමි අනුස්සරාමි සිරසා නමාමි සරණං ගච්ඡාමි සාදු සාදු මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරථි වනසේක සත්තාදීව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක අපගේ භාග්‍යවතුන් වහන්සේ වනාහි දතයුතු සියල්ලම දත්සේක දැකයුතු සියල්ලම දුටුසේක
උතුම් දැක්මෙන් යුතුසේක. උතුම් ඥානයෙන් යුතුසේක. උතුම් ධර්මයෙන් යුතුසේක. අතිසයිම්ම ශ්‍රේෂ්ඨ වනසේක. උතුම් දහම් පවසනසේක. ධර්ම චක්‍රය කරකවනසේක. ජීවිත අරුත ලබා දෙනසේක. අමා මහ නිවන දන් දෙනසේක. ධර්මස්වාමී වනසේක. තථාගත වනසේක. මේ ලෝකයෙහි යම්තාක් සත්වයෝ පාරහිතව සිටිද්ද, දෙපා ඇතිව සිටිද්ද, සිව්පා ඇතිව සිටිද්ද, බොහෝ පා ඇතිව සිටිද්ද, රූපවත්ව සිටිද්ද, අරූපවත්ව සිටිද්ද, සංඥාවත්ව සිටිද්ද, අසඤ්ඤීව සිටිද්ද, නේව සංඥා නාසඤ්ඤීව සිටිද්ද, ඒ සියලු ලෝසතුන් අතරෙහි අපගේ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්තයින්ම අග්‍රවනසේක. යමෙක් වනාහි මෙබඳු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණියෝ නම් ඔවුන්ගේ චිත්ත ප්‍රසාදය පවතින්නේ තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ පිළිබඳවය. තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදගත්තවුන්ගේ පුණ්‍ය විපාකයද ඒකාන්තයෙන්ම අග්‍රවන්නේය. එබඳු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සියලු දෙනා සාදරයෙන් වන්දනා කරමු. පහන් සිටින් සරණ යන්නෙමු. සාදු සාදු. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති. සාදු සාදු. කතමේච තේ ධම්මා අම්හාකං භගවතා අරහතා සම්මා සම්බුද්ධේන අභිඤ්ඤා දේසිතා
යේ ශාවකා සාධුකං උග්ගහෙත්වා ආසේවිතබ්බා භාවේතබ්බා බහුලීකාතබ්බා යථෛදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානන්ති සේයතිදං චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පධාන චත්තාරෝ ඉද්ධිපාදා පංචින්ද්‍රියානි පංචබලානි සත්බුද්ධංගා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝති යාවතා ධම්මා සංඛතා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තේ සංඅග්ගමක්ඛායති යේ අරියේ අට්ඨංගිකේ මග්ගේ පසන්නා අග්ගේ තේ පසන්නා අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝතීති තං ස්වාඛාතං නවලෝකුත්තරං සද්ධම්මං නිබ්බාන පටිසංයුත්තං අභිපූජයාමි අනුස්සරාමි සිරසානමාමි සරණං ගච්ඡාමි සාදු සාදු අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් වදාරන ලද්දේය. ඒ ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨික වන්නේය, අකාලික වන්නේය, ඒහි පස්සික වන්නේය, ඕපනායික වන්නේය, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි වන්නේය, සාදු සාදු. යම් ශ්‍රාවක කෙනෙක් මේ ධර්මය මනාව ඉගෙන සේවනය කළ යුතුද, ප්‍රගුණ කළ යුතුද, බහුලව ප්‍රගුණ කළ යුතුද? මේ බුදුසසුන් බඹසර චිරාත් කාලයක් පැවතුණු කල්හි බොහෝ ජනයාට හිත පිණිසද, බොහෝ ජනයාට සැප පිණිසද, ලෝකානුකම්පාව පිණිසද, යහපත පිණිසද, දෙව්මිනිසුන්ට හිතසුව පිණිසද පවතින්නා වූ කවරනම් ධර්මයක්
අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සිය විශිෂ්ට නුවණින් යුතුව වදාරණ ලද්දේද ඒ අසිරිමත් ධර්මය වනාහි සතර සතිපට්ඨානයෝය සතර සම්‍යප්ප්‍රධාන වීරයෝය සතර ඉරිදි පාදයෝය පංච ඉන්ද්‍රිය ධර්මයෝද පංච බල ධර්මයෝද සප්ත බොජ්ජංග ධර්මයෝය අෂ්ඨාංගයකින් යුතු ආර්ය මාර්ගයය මේ ලෝකයෙහි යම්තාක් ධර්මයෝ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තාහුද ඒ සියලු ධර්මයන් අතුරින් අග්‍රවන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් මහා කරුණාවෙන් වදාරන ලද ආර්ය අෂ්ටාංගික මාර්ගයමය ලොවෙහි යමෙක් වනාහි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි බලවත් ශ්‍රද්ධාවට පැමිණ සිටිත්නම් චිත්ත ප්‍රසාදයෙන් යුතුව සිටිත්නම් ඒ ඔවුන්ගේ පැහැදීම පවතින්නේ උත්තම වූ නිවන් මඟ කෙරෙහිය. ඒ උතුම් නිවන් මඟ පැහැදුනවුන්ගේ විපාකයද අග්‍රවන්නේය. අප විසින්ද ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට නිර්වාණ ප්‍රතිසංයුක්ත වූ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයට සාදර ගෞරවයෙන් වන්දනා කරන්නෙමු. පහන් සිතින් සරණ යන්නෙමු. සාදු සාදු. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කිතං ලෝකස්සාති. සාදු සාදු. යාවතා සංඝාවා ගණාවා තථාගත ශාවක සංඝෝ තේ සං අග්ගමඛායති යේ සංඝේ පසන්නා අග්ගේ තේ පසන්නා අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝතිති
යාවතා සත්තාවාසා යාවතා භවග්ගං ඒතේ අග්ගා ඒතේ සෙට්ඨා ලෝකස්මින් යදිදං අරහන්තෝති සුඛිනෝ වත අරහන්තෝ තණ්හාතේ සංනවිජ්ජති අස්මිමානෝ සමුච්චින්නෝ මෝහජාලං පදාලිතං අනේජං තේ අනුපත්තා චිත්තං තේ සං අනාවිලං ලෝකේ අනුපලිතාති බ්‍රහ්ම භූතානාසවා පංචඛන්ධේ පරිඤ්ඤාය සත්ත සද්ධම්ම ගෝචරා පාසංසියා සප්පුරිසා පුත්තා බුද්ධස්ස ඕරසා සත්ත රතන සම්පන්නා තීසු සික්ඛාසු සික්ඛිතා අනුවිචරන්ති මහාවීරා පහීන භයභේරවා දසහංගේහි සම්පන්නා මහානාගා සමාහිතා ඒතේ කෝ සෙට්ඨා ලෝකස්මින් තණ්හාතේ සං විජ්ජති අසේඛ ඥානං උප්පන්නං අන්තිමෝයං සමුස්සයෝ යෝසාරෝ බ්‍රහ්මචර්යස්ස තස්මින් අපරපච්චයා විදාසුන්න විකම්පන්ති විප්පමුත්තා පුනබ්භවා දන්ත භූමින් අනුපත්තා තේ ලෝකේ විජිතා විනෝ බුද්ධං තිරියං අපාචීනං නන්දි තේ සංන විජ්ජති නදන්ති තේ සීහනාදං බුද්ධා ලෝකේ අනුත්තරාති තං අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං අරිය ශාවක සංඝං අභිපූජයාමි අනුස්සරාමි සිරසා නමාමි සරණං ගච්ඡාමි සාදු සාදු අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා සුපටිපන්න වනසේක උජුපටිපන්න වනසේක ඥායපටිපන්න වනසේක
සාමීචි පටිපන්න වන සේක පිළිවෙලින් ලබන ලද මගඵල ඇතිසේක ආහුනෙය්‍ය වන සේක පාහුනෙය්‍ය වන සේක දක්ඛිනෙය්‍ය වන සේක අංජලි කරණීය වන සේක ලොවට උතුම් පින්කෙත වන සේක සාදු සාදු මේ ලෝකයෙහි යම්තාක් පිරිස් සිටින්නාහුද සමූහයන් සිටින්නාහුද ඒ සියලු සමූහයා අතර තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අග්‍රවන්නාහුය යම් කෙනෙක් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සඟරුවන කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණියෝ නම් ඔවුන්ගේ ශ්‍රද්ධාව පවතින්නේ ලෝකයෙහි අග්‍රපිරිසව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහිය දොවෙහි අග්‍රපිරිසවන භාග්‍යවතුන් වහන්සේගේ සඟරුවන කෙරෙහි හිත පැහැදුන විට විපාකයද අග්‍රවන්නේය සාදු සාදු ලෝක සත්වයන්ගේ වාසස්ථාන යම්තාක් ඇත බවාග්‍රයන් යම්තාක් ඇත ඒ සියල්ලට ඉහලින් ලෝකෙහි යම් කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත්ව සිටිද්ද ඒවනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර උතුම් රහතන් වහන්සේලාමය රහතන් වහන්සේලා ඒකාන්තයෙන්ම සපසේ වැඩ සිටිනසේක උන්වහන්සේලා තුල ත්‍රිවිධ තෘෂ්ණාවම නොපෙනෙන්නේය මමත්වයෙන් යුතු සියලු මාන්නය මුලින්ම සිඳලෝ සේක අවිද්‍යා මෝහජාලය බිඳදැමූ සේක ඒ රහතන් වහන්සේලා තෘෂ්ණාරහිතව නිවනට පැටිසේක උන්වහන්සේලාගේ සිත් හැම කල්හි නොකැලඹී ඇත්තේය රහතන් වහන්සේලා ලෝකයෙහි කිසිවක් සමග එක් නොවී වැඩ සිටින සේක ශ්‍රේෂ්ඨව වැඩ සිටින සේක
ආශ්‍රව රහිතව වැඩ සිටින සේක. උතුම් රහතන් වහන්සේලා පංචඋපාදානස්කන්ධය පිරිසිඳ අවබෝධ කළ සේක. කිරියොතප් ආදී සප්ත ධර්මයෙන් යුතු සේක. බුද්ධාදී සත්පුරුෂයන්ගේ ප්‍රසංසාවට ලක්වූ සේක. භාග්‍යවතුන් වහන්සේගේ ලය මඩලින් උපන් දරුවන් වනසේක. රහතන් වහන්සේලා බොජ්ජංග ධර්ම නැමැති සප්තරත්නයෙන් යුතුසේක. සීල සමාධි ප්‍රඥායන ප්‍රතික්ෂාවෙන් හික්මුණුසේක. ඒ රහතන් වහන්සේලා බයභේරව ප්‍රහාණය කොට මහාවීරිය ඇතිව නිදහස් සිතින් වඩිනාසේක. ඒ රහතන් වහන්සේලා දසාංගයකින් සමන්විත වනසේක. මහා ශ්‍රේෂ්ඨ වනසේක. සමාහිත සිත් ඇතිසේක. ඒ රහතන් වහන්සේලා අසේක ඥානය උපදවාගත්සේක. අන්තිම සිරුර දරා වැඩ සිටිනසේක. බුදු සසුන් බඹසරෙහි සාරය වන අරහත්වයට පැමිණ බාහිර උපකාර නැතිව සුවසේ වැඩ සිටිනසේක. මේ රහතන් වහන්සේලා තුල උඩ යට සරස කවර දිසාවක් කෙරෙයි හෝ කිසි ඇල්මක් නැත්තේය. උතුම් රහතන් වහන්සේලා ලෝකයෙහි බුදුරජාණන් වහන්සේලා අනුත්තර සේක කියා සිහනද පතුරුවන සේක. අපිද ඒ උතුම් රහතන් වහන්සේලාට සාදර ගෞරවයෙන් වන්දනා කරන්නෙමු, සරණ යන්නෙමු. මේ ලංකාද්වීපයට වැඩමවා වදාළ අපගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය සිංහලයන්හට දායාද කළ ලක්බුදු සසුන රැක ගැනීමට සිංහලයන්ට වරම් ලබා දුන් දීපප්පසාදක අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බඳු සිංහලයන්ගේ මහා ගුරු දෙවිදානන් වන අපගේ මිහිඳු මහරහතන් වහන්සේටද සාදර ගෞරවයෙන්
වන්දනා කරමු. සාදු සාදු. මේ මිහින් තලාවෙහි පඳු මුදුනේහි වැඩ සිටින්නා වූ මහා සේරජානන් වහන්සේ තුල අප බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ විරාජමානව වැඩ සිටිනසේක. සාදු සාදු. ඒ උතුම් සේරජානන් වහන්සේට සාදර ගෞරවයෙන් අපි වන්දනා කරන්නෙමු. මේ මිහින්තලා ශුද්ධ භූමියේ අප බුදුරජාණන් වහන්සේගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැන නැගුණ අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ විරාජමාන වැඩ සිටිනසේක. ඒ ශ්‍රීමත් බෝධීන් වහන්සේටද සාදර ගෞරවයෙන් අපි වන්දනා කරන්නෙමු. මේ මිහින්තලා ශුද්ධ භූමියේ මෙතන වැඩ සිටින්නා වූ සීල මහා සෑයද ඉතා ආශිරිමත් වනසේක. මේ සීල සෑය පිහිටි මේ උතුම් ශුද්ධ භූමියේ මේ මහා භද්‍රකල්පයෙහි පහළෝ කාකුසන්ද බුදුරජාණන් වහන්සේ වැඩිසේක. ඕනාගමන බුදුරජාණන් වහන්සේ වැඩිසේක. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩිසේක. අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වන අප සරණ ගිය අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේද තුන්වන වර මේ ලක්බිමට වැඩි අවස්ථාවෙහි මේ භූමියට ඉරිදීෙන් වැඩිසේක. මේ භූමියෙහි පන්සියයක් රහතන් වහන්සේලා පිරිවරා නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටිමින් මේ භූමිය බුද්ධ පරිභෝග වස්තුවක් කළසේක. අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ මේ භූමියට වැඩම කොට මෙතන වැඩහිඳ දෙවන පෑතිස් රජු ප්‍රමුඛ 40,000ක සේනාවට උතුම් ධර්මය දෙසූසේක. චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කොට වදාළසේක. ඒ ධර්ම දේශනාවසු මහානුවණැති අපගේ රජතුමා උතුම් තිසරණයෙහි පිහිටියේය. සියලු සේනාවෝද තෙරුවන් සරණ ගියෝය.
මේ භූමියෙහි අපගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා විරාජමාන වැඩ සිටිනසේක සාදු සාදු මේ උතුම් භූමියෙහි බුද්ධ රත්නයද පහළ වූසේක සුමන සාමණේරයන් ලවා අපගේ බුදුරජාණන් වහන්සේ දන් වැළඳූ පාත්‍රයට ධාතුන් වහන්සේලා පුරවාගෙන දඹදිවින් මෙහි වැඩමවාගෙන මේ ශුද්ධ භූමියේ වඩා හිඳ වූහින් බුද්ධ රත්නය වැඩ සිටිනසේක උතුම් දහම් ගෝසාව මේ ශුද්ධ භූමියෙන් පැතිරුන නිසා ධර්මයද වැඩහුන්සේක උතුම් ත්‍රිපිටකය දරා වැඩ සිටි රහතන් වහන්සේලා වැඩසුම් වැඩවුන්සේක සාදු සාදු උතුම් බුද්ධ රත්නයටද උතුම් ධම්ම රත්නයටද උතුම් සංඝ රත්නයටද මේ සියලු පහන් ආලෝක පූජා කරමි පූජා වේවා උතුම් ත්‍රිවිධ රත්නයට මේ අලංකාර මල් මාලා මේ මිහිරි සුවඳ ඇති මල් අහසින් ඇදහැලුන පිච්ච මල් වර්ෂා මේ ත්‍රිවිධ රත්නයට පූජා කරමි මේ සිසිල් පැන් පූජා කරමි මේ ගිලන් පස පූජා කරමි මේ අෂ්ට පරිස්කාර පූජා කරමි මේ සසු පිරිකර පූජා කරමි මේ බෙහෙත් ඖෂධ පූජා කරමි අප සියලු දෙනා ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව මේ සියලුම පූජාවන් ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන් පූජා කරමි පූජා වේවා මේ සියලුම පූජාවෝ බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාරන ලද චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මයට පූජා කරමි පූජා වේවා මේ සියලුම පූජාවෝ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මසේනාධිපති වූ ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේටද භාග්‍යවතුන් වහන්සේගේ
තුතිය ශ්‍රාවක වූ ඉරිදි බලයෙන් අග්‍ර වූ මහාමුගල්ලාන මහරහතන් වහන්සේටද මේ සියලු පූජාවෝ භාග්‍යවතුන් වහන්සේගේ තෘතිය ශ්‍රාවක වූ දුතාංගධාරී මහා කස්සප මහරහතන් වහන්සේටද මේ සියලු පූජාවෝ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ දිටිමතීන්ගෙන් අග්‍ර වූ ශෘතිමතීන්ගෙන් අග්‍ර වූ ධාරණ ශක්තියෙන් අග්‍ර වූ බහුශ්‍රුත සංඝයා අතර අග්‍ර වූ සැමට ආනන්දය ගෙන දුන් ආනන්ද මහරහතන් වහන්සේ ප්‍රමුඛ අංගුලිමාල මහරහතන් වහන්සේ ප්‍රමුඛ අසූ මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලාටද මේ සියලු පූජාවෝ අපගේ අනුබුදු අපගේ පරම ගුරු දෙවියෝ දීපප්පසාදක වූ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේටද මිහිඳු මහ රහතන් වහන්සේ සමග වැඩම කොට වදාළ ඉට්ටිය මහ රහතන් වහන්සේටද උට්ටිය මහ රහතන් වහන්සේටද සම්බල මහ රහතන් වහන්සේටද බද්දසාල මහ රහතන් වහන්සේටද සුමන මහ රහතන් වහන්සේටද පණ්ඩුක මහ රහතන් වහන්සේටද අපගේ සිංහල ජාතියෙන් පළමුව පැවිදිව රහත් ඵල ලැබූ අරිට්ඨ මහ රහතන් වහන්සේටද මේ සිංහල දේශයෙහි පළමුව වස්වසන ලද 62ක් මහ රහතන් වහන්සේලාටද ලක්දිව පහළ වූ සියලු මහ රහතන් වහන්සේලාටද සාදර ගෞරවයෙන් පූජා කරමු පූජා වේවා පූජා වේවා පූජා වේවා අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ මින් වසර 2279කට පෙර අද වැනි පුර අටවක පොහෝ දවසක නිත්‍ය මංගල පරම සුන්දර වූ අමා මහ නිවනට වැඩිසේක අපගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිනිවන් පා වදාළ මේ භූමිය සාදර ගෞරවයෙන් අපි වන්දනා කරමු සාදු 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 පින්වත්නි දැන් අපි මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස අපි උන්වහන්සේගේ ගුණ මෙහෙම ගායනා කරමු.
මාකිවම කියන්න. දේත නලලි බැන්ද වැඳුම් ලබන්නේ. සෑම දෙනාහට පින්කෙත වන්නේ. නේක මහා ගුණයෙන් බබලන්නේ. සාදු සාදු බුදුරුවන වඳින්නේ. දෑත නලලේ බැඳ වැඳුම් ලබන්නේ. සෑම දෙනාහට සෙත සලසන්නේ. නේක දහම් සිසිලෙන් බබලන්නේ. සාදු සාදු දම්රුවන වඳින්නේ. දෑත නලලේ බැඳ වැඳුම් ලබන්නේ. සෑම දෙනාහට පින්කෙත වන්නේ. නේක මහා ගුණයෙන් බබලන්නේ. සාදු සාදු සංගරුවන වඳින්නේ. සම්බුදු පුන් සඳ අහසේ දිලෙන්නේ. අරහත් තරු පිරිවර සමකින්නේ. අඳුර නසාලොව එළිය කරන්නේ. ගෞතම සම්බුදු සසුන දිලෙන්නේ. අපගේ මුනි රජු දකින රිසින්නේ. දෙව්බඹ පිරිවර බිමට වඩින්නේ. අසමින් බුදු බණ දහම දකින්නේ. ගෞතම සම්බුදු සසුන දිලෙන්නේ. සම්බුදු බණ පද ලොව පැතිරෙන්නේ. දම්සිරියෙන් ලොව එකලු කරන්නේ. කසාවතින් දඹදිව බබලන්නේ. ගෞතම සම්බුදු සසුන දිලෙන්නේ. අප මුනිඳුන් බුදු ඇසින් බලන්නේ. බුදු සසුනට බිම කොහිද සොයන්නේ.
සයුරේ මුතු ඇටයක් විලසින්නේ මේ සිරිලක බුදු නෙතට පෙනෙන්නේ තුන්වරක්ම අප මුනිඳු වඩින්නේ යක් උවදුරු සැම පැහැර කරන්නේ පිරිත් කියා රැකවල් සලසන්නේ බුදු සසුනට රට වෙන් කරලන්නේ මහබෝ පිහිටන තැනට වඩින්නේ සෑපිහිටන සැම තැනට වඩින්නේ දෙවියන් හට රැකවල් පවරන්නේ අප මුනිඳුන් දඹදිවට වඩින්නේ විජය කුමරු මේ රටටයි එන්නේ මිනිසුන්ගේ වාසය ඇරඹෙන්නේ බුදු සසුනට නිසි කාලය එන්නේ මහරහතුන්ගේ සිත යොමු වන්නේ මෙලොවට පින් ඇති දෙවියෙක් එන්නේ දම්සෝ නිරිඳුට පුතෙකු ලැබෙන්නේ මිහිඳු නමින් ඒ පුතුවම තන්නේ පින් සිරියෙන් පුතු හොඳින් වැඩෙන්නේ රජ සැපතට නැත කුමරු ඇලෙන්නේ බුදු සසුනට සිත නිතර යොදන්නේ විසි වයසේදී සිවුරක් දරමින්නේ ගෞතම සම්බුදු සසුනට එන්නේ ගුණ දම් රැස නිති පුරුදු කරන්නේ මුනි බණ දහමට සිතයි යොදන්නේ තුන් පිටකය හදවතින් දරන්නේ මිහිඳු තෙරිඳු අමනිවන ලබන්නේ පැවිදි වෙසින් මර සෙනඟක් එන්නේ මර
මිසදිටු මත බුදු බණට කියන්නේ. දම්සෝ නිරිඳුන් පෙරටයි එන්නේ. ධර්මය සංගායනා කරන්නේ. දුසිලුන් සසුනින් බැහැර කරන්නේ. රට රටවල රහතුන්ද යවන්නේ. ලක්දිව බබලන එළිය ලෙසින්නේ. මිහිඳු තෙරුන් සිරිලකට එවන්නේ. පොසුන් සඳයි අහසේ පායන්නේ. රජුන් එදා දඩයමටයි යන්නේ. මිහිඳු තෙරුන් අහසින් වඩිමින්නේ. මිස්සක පවුවෙහි පාද තබන්නේ. තිස්ස තිස්ස යයි රජු අමතන්නේ. පියපත් වෙන රජු අහස බලන්නේ. සොඳුරු ශ්‍රමණ රුවකුයි බබලන්නේ. මිහිඳු තෙරුන් මේ ලෙස පවසන්නේ. එදා මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජුට මෙහෙම කිව්වා. මා කිව්වාම කියන්න. රජුනි ශ්‍රමණ නම අපට කියන්නේ. දම් රජුගේ සව්වෝ අපි වන්නේ. තොප ගැන අනුකම්පා කරමින්නේ. දඹදිව සිට අපි මෙහි පැමිණෙන්නේ. අඹ පැනයකි රජුගෙන් විමසන්නේ. නුවණැති බව තෙරිඳුන් දැනගන්නේ. දම් දෙසුමට මේ බිමට වඩින්නේ. සාදු සාදු බුදු බණයි ඇසෙන්නේ. ඇත් පියවර උපමාවට ගන්නේ. ලස්සන සම්බුදු බණ කී ඇසෙන්නේ. තිස්ස නිරිඳු හට එය වැටහෙන්නේ. තුන් සරණය පිහිටට අරගන්නේ. තෙරිඳුන් සඟ පිරිසත් සමගින්නේ.
අනුරපුරේ රජගෙදර වඩින්නේ සියලුන් හට බුදු බණයි ඇසෙන්නේ ගෞතම සම්බුදු සසුන දිලෙන්නේ අනුලා දේවිය පිරිසත් සමගින්නේ බුදු බණටයි සිත යොමු කරලන්නේ දහස් ගණන් මග ඵල ලැබ ගන්නේ ගෞතම සම්බුදු සසුන දිලෙන්නේ පැවිදි බවට සිත යොමු කරමින්නේ කසාවතකි ඉල්ලමින් සිටින්නේ මිහිඳු තෙරුන් මහදයා සිටින්නේ සංගමිත් තෙරණිය මෙහි ගෙන්වන්නේ රහතුන්ගේ බස සිහි කරමින්නේ මහමෙවුනා උයනටයි වඩින්නේ සීමා බඳිමින් ලකුණු කරන්නේ සාදු සාදු බුදු සසුන දිලෙන්නේ උඩමළුවේ මහබෝ සිටුවන්නේ සැනෙකින් මහා පෙළහරකි පෙනෙන්නේ ලක් රජයෙන් රජු මුනිඳු පුදන්නේ සාදු සාදු බුදු සසුන දිලෙන්නේ සුමන තෙරිඳු දඹ දිවට යවන්නේ පිය රජුගෙන් මුනි ධාතු ගෙනෙන්නේ තාව තින්සයට යලි වඩිමින්නේ අකු ධාතුව සිරිලකට ලැබෙන්නේ තුපාරාමය සෑය බඳින්නේ අකු ධාතුව තැම්පත් කරමින්නේ ලක්මව සිරසෙහි මැණික ලෙසින්නේ සාදු සාදු ඒ සෑය වඳින්නේ අරිටු ඇමති සිහලුන් සමගින්නේ බුදු සසුනේ සිවුරයි ලැබ ගන්නේ තුපාරාම මළුවට පැමිණෙන්නේ විනයත් සංගායනා කරන්නේ තුම් පිටකය හැම දරා සිටින්නේ
හැම අටුවා වන පොත් කරගන්නේ. නිමල මුනිඳු බණ අපට ලැබෙන්නේ. සාදු සාදු බුදු සසුන දිලෙන්නේ. තිස් දෙවැනි වියෙහි මහතෙරිඳු වඩින්නේ. අසුවයස් මෙහි ආයු ගෙවෙන්නේ. පිරිනිවෙනතුරු මෙහි වැඩ ඉන්නේ. සාදු සාදු මහා තෙරිඳු වඳින්නේ. සියලුන් හට තෙරුවන ලැබ දුන්නේ. වැඳුමට සිරි මහා බෝධිය දුන්නේ. දෙව්ලොව ධාතුද මෙහි වැඩමන්නේ. සාදු සාදු මහා තෙරිඳු වඩින්නේ. සාදු සාදු මහා තෙරිඳු වඩින්නේ. සාදු සාදු මහා තෙරිඳු වඩින්නේ. සිහලුන් හට තුම් පිටකය දුන්නේ. නිසි ලෙස බුදු බණ තෝරා දුන්නේ. සසුන රකින්නට වරම් ද දුන්නේ. සාදු සාදු මහා තෙරිඳු වඳින්නේ. අහසට නැගෙන හිරු විලසින්නේ. ලක්බුදු සසුනට අනුබුදු වන්නේ. සිහලුන්ගේ මුල් ගුරු දෙවි වන්නේ. සාදු සාදු මහා තෙරිඳු වඳින්නේ. මිහිඳු තෙරුන් පුන් සඳ විලසින්නේ. මිහිරකි අපගේ සිතට ගෙනෙන්නේ. කළ ගුණ සිහි කොට තෙරිඳු නමින්නේ. සාදු සාදු මහා තෙරිඳු වඳින්නේ. නිකෙලෙස් අරහත් මිහිඳු තෙරුන්නේ. නොසැලෙන මුනි ගුණ සිහි කරමින්නේ. දිලෙන ආලෝකයෙන් පුදන්නේ. සාදු සාදු මහා තෙරිඳු වඳින්නේ. මිහිඳු තෙරුන්ගේ ගුණ පැතිරෙන්නේ. සීතල සුවයකි සිතට දැනෙන්නේ. සුවඳ ඇති මේ මල් වලින් පුදන්නේ. සාදු සාදු මහා තෙරිඳු වඳින්නේ. සම්බුදු බණ සිහලුන්ට ඇසෙන්නේ. සුවඳකි සදහම්
පැතිරීයන්නේ සුවඳ දුමින් තෙරිඳුන් පුද දෙන්නේ සාදු සාදු මහා තෙරිඳු වඳින්නේ දැවෙන කෙලෙස් ගිනි හැම නිවමින්නේ ඇද හැලෙනා අමවරු සාවැන්නේ සිහිල් පැනින් තෙරිඳුන් පුදමින්නේ සාදු සාදු මහා තෙරිඳු වඳින්නේ සාදු සාදු මහා තෙරිඳු වඳින්නේ ලස්සන සම්බුදු බණයි දෙසන්නේ රැස්විහිදෙන බුදු ගුණ බබලන්නේ තිස්සෙම ලෙල දෙන කොඩි පුද දෙන්නේ සාදු සාදු මහා තෙරිඳු වඳින්නේ ඇද හැලෙනා මේ වැසිද වසින්නේ සතුටින් මේ වැස්සටද තෙමෙන්නේ අපි හැම දෙන සතුටින් නම දින්නේ සාදු සාදු මහා තෙරිඳු වඳින්නේ මිහින්තලාවට අද අපි එන්නේ ගල්පඩි පෙළ සතුටින් නගිමින්නේ සේල සෑය දෙස බලමින් ඉන්නේ සාදු සාදු මහා තෙරිඳු වඳින්නේ සාදු සාදු මහා තෙරිඳු වඳින්නේ සාදු සාදු මහා තෙරිඳු වඳින්නේ අනුපුතු මෙහිඳු මාහිමි අරහන්තක වන්දනාව